තුලාලක්නේ බලන්න ඔන්න මේ රාසි වලල්ලේ මේ රාසි 12යි. ඊටාම ප්‍රබල තැනට රවි එන්නේ තුලාලක්නේ. මේ අවුරුද්දේ තුලාලක්නේගේ එහෙනම් මේ 11 ශ්‍රේණි භාවයට එනවා. 11 ශ්‍රේණි භාවයට. මේ බලන්නකො තුලාලක්නේ අයට තිබුණු ප්‍රශ්න निराකරණය වෙනවා. පිළිගැනීම වැඩි වෙනවා. ගරු සැලකිලි වැඩි වෙනවා. නිලතල ලැබෙන්න ප්‍රමාද වුණා නම් ඒ නිලතල ලැබෙනවා. ප්‍රොමෝෂන් බලාපොරොත්තු වුණා නම් ඒවා මෙතෙක් කල නොලැබී තිබුණා නම් ඒවා ලැබෙනවා. ඉතින් දැන් තුලාලක්නේ ඇයට පහුගිය මාසෙත් නරක නෑ. මොකද 10 වෙන්නේ රවි ගිය නිසා. ඒක පහුගිය මාසෙත් රවි 10 ගිය නිසා තමන්ගේ වැඩ කටයුතු, ව්‍යාපාර කටයුතු, රැකී ආරක්ෂා කටයුතු හොඳයිනේ කියලා ඔළුව බේරගෙන කටයුතු කරන්න පුළුවන් වුණා. කොහොම වුණත් තමන්ගේ වටිනාකම ඔන්න වැඩි වෙනවා. දැන් බලන්න මේ ග්‍රහ මාරුත් එක ඕකේ ඇත්ත නැත්ත හතසා බලන්න. එතකොට තේරෙනවා මොනතරම් දුරට මේ කතන්දරේ සත්‍යද කියලා. ඉතින් ඒ හින්දා ඔන්න තුලා ලග්නයට gedara udara සැප පහසු වැඩි වෙන්න, gedara udara ආයතනයේ සාමය ඇති වෙන්න බොහෝ වෙලාවට සෑම අතින්ම හැම දෙයක්ම තමන්ගේ වාසියට සිද්ධ වෙන මාසයක් තමයි මේ මාසයේ. මේකනම් මග අරගන්න එපා. ඔන්න තුලා ලග්නය ජන්මපත්‍රයේ පරීක්ෂා කරගත්තොත් ඔබට යන දසාව, අන්තර දසාව, ඒක කොටස් වලට කරුණාම විදසාව, ඒකත් කොටස් වලට කරුණාම සූක්ෂම කියලා දසාව. මේ දවස් දෙකේ තුනේ පලාපල විස්තර මේ සබඳතාවම පෙන්වලා තියෙනවා. මෙන්න මේක හරියට දැනගත්තොත් අපට පුළුවන් ටක් එකට මොන තුලා ලග්නය වහාම ක්‍රියාත්මක වෙන්න සුවිශේෂ ග්‍රහ ගෝචරයක් ඔබට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේක කරුණු කාරණා දැනගෙන ඉවසීමෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්න මේ මාසයේ අගෝස්තු මාසයේ 17 සිට සැප්තැම්බර් 17 දක්වා රවි ගමන ඔබගේ යහපත පිණිස, පවුලේ යහපත පිණිසම යොදා ගන්න උනන්දු වෙන්න.